මම ජෝතිෂවේදී වසන්ත රාජකරුණ මාසිකව ගෙනෙන ලග්න පලාපල ඒ වගේම විශේෂ ග්‍රහමාරු සහ සියලුම ජෝතිෂ විශේෂාංග නිකුත් කළ සැනින් ඔබට දැනගැනීමට රාවන් ඇස්ට්‍රොලොජි මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔබට ජෝතිෂ කටයුතු වෙනුවෙන් මාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් මෙම තිරේ දැක්වෙන දුරකථන අංකවලට ඇමතුමක් ගන්නට පුළුවන්. ඒ වගේම තිරේ දැක්වෙන ලිපිනයේදී ඔබට මාව මුණගැසී ජ්‍යොතිෂ කටයුතු වෙනුවෙන් සාකච්ඡා කිරීමට පුළුවන්. ධනු ලග්නය 2019 නොවැම්බර් මාසේ 5 වෙනිදා අඟහරුවාදා දවසේ උදේ 5:18ට ග්‍රහලව අග්‍ර පුරෝහිතතුමා, ඒ වගේම ධනු ලග්නයේ ඔබගේ ලග්නාධිපතිතුමා, ලග්නාධිපතියා ඔබ ඔබගේ පියතුමා හා සමාන ග්‍රහලව සුපිරිම තාරකාව මෙලොව මිනිසයාගේ සැප සහිත ජීවිතයට, ගෞරවයට, ධනයට, බලයට සහ කීර්ති නාමයට ගෞරවාන්විත දිවි පෙවතට කාරක වෙන ඒ උතුම් ග්‍රහය, ගුරු ග්‍රහය, බ්‍රහස්පති ග්‍රහතුමා, ඒ උතුම් ග්‍රහය ඔබගේ ලග්නයට සංක්‍රාන්තිය සිද්ධ වෙනවා. ජන්ම පත්‍රයට අනුව, ලග්නයට අනුව ලග්නාධිපතියා ලග්නයට පැමිණෙනවා. ඉතින් ඔබගේ ජීවිතේ අලුත් පියවරක්, අලුත් ගමනක් සනිටුහන් වෙන මේ උතුම් ග්‍රහතුමාගේ පැමිණීම නිසා ඔබගේ ජීවිතේ ගොඩාක් දුරට ඔබගේ වෙනස් වීමක්, සුබ විදියට වෙනස් වීමක් සහ නව පරිවර්තනයක්, නව ගමනක් එකතු වෙනවා කියලා කියන්න පුළුවන්. ඔබගේ ලග්නයේ ලග්නාධිපතිතුමා වගේම ඔබගේ කේන්ද්‍රයට 94 වැන්න තමාගේ මවගේ ස්ථානය, ඒ වගේම නිශ්චල චංචල දීපල තමාගේ පිරිසුදු මානසිකත්වය, පිරිසුදු මනස පවා නිවේදනය කරන මේ උතුම් ග්‍රහතුමා, ඔබගේ පියතුමා හා සමාන මේ ග්‍රහතුමා ඉතාම බලවන්තයි, බල පරාක්‍රම සහිතයි. ඔහු ඔබගේ ජීවිතේ වෙනස් කරන ප්‍රධානම ග්‍රහයෙක් වෙනවා. තත්කාල ග්‍රහචාරයේ බොහෝ අවුල් වියවුල් සහිතව වැඩ කටයුතු කරන මේ තත්කාල ග්‍රහචාරයේ තියෙන විශේෂිත සෙනසුරු අපලයක් සහිතව බැටකන ඔබ, ඒ වගේම කේතු ග්‍රහයාද මේ වෙලාවේ ලග්න භාවයේ ඉඳමින් ඔබට විවිධ වූ කරදර ඇති කරලා තියෙනවා. ඒක සමාජ, ආර්ථික සහ ඔබගේ ජීවිතයේ හැම පැතිකඩක්ම ආවරණය කරලා ඒ අපලකාරී තත්ත්වය ඔබට බලපාලා තියෙනවා. එහෙනම් ඔබ ඇත්තටම කියනවා නම් බොහොම ප්‍රවේසම් සහගතව සිටිය යුතු කාලයක් විදියට පහුගිය කාලේ සඳහන් වෙලා තිබුණා. එහෙනම් අපි විමසා බලමු මේ උතුම් තමාගේ ලග්නාධිපති ගුරු ග්‍රහතුමන්ගේ ග්‍රහචාරයත් එක්ක ඔබගේ ජීවිතේ කොයි ආකාරයට නව ගමනක් ඔබට ප්‍රදානය කරාවිද, මොන වගේ ප්‍රතිලාභ ඔබට ලැබේවිද, ඒ තුලින් ඔබ කොතෙන්ද සිටින්නේ කියලා. ගෘහ ජීවිතයේ අතින් ගත්තම ගෘහ ජීවිතයේදී තමා සමාජයේ නායකත්වයට පත් වෙනවා. ගෘහ ජීවිතයේ ඇතුලේදී තමන්ව බොහොම උසස් ආකාරයට පිළි අරගෙන, උසස් ආකාරයට කටයුතු කරලා, හොඳ විදියට කටයුතු කරලා මේ තමන්ගේ උතුම් මේ ජීවිතේ ආරක්ෂා කරනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසාම මේ පවුල ඇතුළතත්, ඉන් පිටටත් තමාගේ ගෞරවය, බහුමානය, ඒ වගේම තමාට සමාජයේ සම්මානයට පාත්‍ර වෙන උතුම් තත්ත්වයක් මේ තුල පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි සමාජයේ අලුත් නිලතල නම්බුනාම, බලාපොරොත්තු වුණා නම් ඒක අනිවාර්යයෙන්ම තමන්ට ලැබෙනවා. ඒ වගේම ධනු ලග්න හිමි ඔබ මේ
දේශපාලන කටයුතු වල උනන්දුවක් දක්වන කෙනෙක් නම් 2020 මහා ජන පෙරලියට ඔබ සූදානම් වෙන කාලයක්. 2020ට පවා පාර කැපෙනවා මේ කාලෙදී. විශේෂයෙන්ම තමන් ජනප්‍රිය වෙනවා, ඒ වගේම අර මං කිව්වා වගේ නම්බු නාම හිමිනව වගේම ආගිය තැන ගරු සැලකිලි වලින් අඩුවක් වෙන්නෙම නැහැ. ඒ ආකාරයට ඔබගේ ජීවිතේ බලවත් වෙනවා. ඉතින් ඒ නිසා තමාගේ වචනේ අන් අය තාම හොඳින් විශ්වාස කරනවා. තමාට තමාව එච්චර ගරු කරපු නැති සමහර අය තමාගේ දුරකථන ඇමතුමක් පවා ගන්න බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව තමයි මේ තත්ත්ව ඒ දුරකථන ඇමතුම පවා ඔබට ප්‍රතිචාර දක්වන්නේ. ඒ වගේම තමයි තමාගේ මේ ග්‍රහයා ලග්නයට ආපු නිසා රූප ස්වභාවේ පවා යම්කිසි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ තමන් පහට වැටෙනවා, ඒ වගේම ප්‍රියමනාප වෙනවා, තමාගේ ප්‍රශ්න අර निराකරණය වෙන නිසා බොහොම අර හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ බාහිර පෙනුම තාම හොඳ තත්ත්වයක පවතිනවා. ඔබ බලන්න ඔබගේ කේන්ද්‍රයට අනුව බ්‍රහස්පති මහදශාවක් ගත වෙනවද කියලා, ඔබට සිකුරු මහදශාවක් ගත වෙනවද කියලා, බුධ මහදශාවේ ගුරු අන්තර්දශා, සිකුරු මහදශාවේ ගුරු අන්තර්දශා, ඒ වගේම ගුරු මහදශාවේ ගුරුගේ අතුරුදශා ඒවා ගත වෙනවනම් මම මේ කියව හැම දෙයක්ම අනිවාර්යම යථාර්ථයක් බවට පත් වෙනවා. ඒකාන්තයි. ඒ වගේම තමයි ඔබ ඉගෙන ගන්න වයසේ පසුවෙන ශිෂ්‍යකෝ උසස් අධ්‍යාපනය කරන දරුවෙක් නම් ඔබගේ ධාරණ ශක්තිය ඇත්තටම හොඳ තත්ත්වයක පවතින. පහුගිය කාලේ අතපසුවේ වෙච්ච සියලුම වැඩ කටයුතු නිමා කරගෙන ඒවා වල අවසානයක් දකින්න ඔබට පුළුවන්. තරඟ විභාග වලට ඉදිරිපත් වෙනවනම් ඒවල ජයග්‍රහණය ඒකාන්තයෙන්ම ස්ථිරයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලටත් උසස් අධ්‍යාපන කටයුතු වලටත් ධනු ලග්නයේ හිමි ඔබට ප්‍රඥාකාරක, ප්‍රඥාවන්ත, බොහොම බලසම්පන්න අග්‍ර පුරෝහිත බ්‍රහස්පතිතුමන්ගේ ඒ පැමිණීම ඉතාම උණුසුම් ආකාරයට ඔබ පිළිගන්න ඕන. ඔබ උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරලා ඔබගේ ජීවිතය යහපත් වෙනවා, ආර්ථික තත්ත්වය යහපත් වෙනවා. ඔබගේ මේ ආර්ථික තත්ත්වය යහපත් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔබ ගෞරවාන්විත පුද්ගලෙක්, ඔබ විශ්වාසනීය පුද්ගලෙක් බවට අන් අය ඔබව විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබව, ඔබගේ ඉන්න තැන, ඔබගේ වචනය, ඔබගේ අම්මා තාත්තව, ඔබගේ සහෝදර සහෝදරයන් පවා ඔබ කෙරෙහි ඔබව අඳුරාගෙන, ඔබ කෙරෙහි තක්සේරුවක් තියාගෙන ඒ අය විශ්වාස කරලා පවා ඔබට උදව් උපකාර කරන්න පුළුවන් මූල්‍ය අංශයෙන් මිල මුදලින් ඒ හැම දෙයකින්ම ශක්ති ප්‍රමාණය. ඒ වගේම තමයි වෙළඳ ව්‍යාපාරික කටයුතු කරනවා නම් අලුත් ගනුදෙනුකාර බහුතුන්ගේ ඒ ආශ්‍රය ඔබට ලැබෙනවා. ඒ අයගේ ජනප්‍රියත්වය, ඒ අයගේ තියෙන මේ උනන්දුව ඔබ කෙරෙහි ව්‍යාපාර කටයුතු කෙරෙහි තියෙන නිසා ඔවුන්ගේ ඒ පැමිණීමෙන් ඔබගේ ව්‍යාපාරික ආයතනය දියුණු වෙනවා. ඒ වගේම තමයි හෝටල්, වෙළඳ ව්‍යාපාර, ඒ වගේම අලුත් භූමිය සම්බන්ධ කටයුතු ආරම්භ කරන්න සුබ කාලයක් විදිහට මේ කාලේ සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වයත් ඔබට ඉතාම හොඳින් බලපානවා. තමාගේ කටයුතු වලට ඒ වාසනා ගුණේ ඉතාම හොඳින් බලපානවා. කරන කියන කටයුතු වලට ඉතාම සුබදායකයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මොනවද තව අඩුපාඩු නේද? එහෙනම් තමාගේ ජීවිතයේ ගොඩනැගීමේ ඒ උතුම් වගකීම ඔබට හිමි වෙනවා. ඒ නිසා ඒ කටයුතු කරන්න. ඒ වගේම තමයි ධනු ලග්නයේ හිමි විශේෂම ගුරුවර ගුරු භවතුන්ට, ඒ වගේම ඔය උපකාරක පන්ති කරන ඒ ධනු ලග්නයේ හිමි සියලු දෙනාටම මේ කාලේ තමාගේ ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වෙනවා. ඒ නිසා තමාගේ ආර්ථික තත්ත්වය තියෙල්ලට යනවා. තමා අලුත් අන්දමකින් අලුත් කන්සෙප්ට් එකකට උගන්වන්න පුළුවන් ඔබට. ඒ කියන්නේ ඔබගේ ඥාන ශක්තියත් ඔබත් පර්යේෂණාත්මකව මනෝවිද්‍යානුකූලව උගන්වන නිසා ඔබට
ඔබගේ ජීවිතේ මේ තුල ධනු ලග්න හිමි ඔබ දියුණුවෙන් දියුණුවට පත් වෙලා කීර්ති නාමයක් කියන්නේ තමාගේ බ්‍රෑන්ඩ් නේම් එක කීර්ති නාමයක් කියන්නේ ධනයක් විදියට තමයි අපි සඳහන් අපි විශ්වාස කරන්නේ. එහෙනම් කීර්ති නාමය තුලින් තමාගේ ගොඩාක් තමාගේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ තමාගේ ඒ කටයුතු වල නිම්වලලු පුළුල් කිරීමේ ඒ උතුම් හැකියාව ලැබෙනවා. මේ ග්‍රහයන් නිකං ග්‍රහයක් නෙවෙයි, විශ්වයේ බලවත්ම ග්‍රහ තාරකාව තමයි මේ ගුරු ග්‍රහතුමන්. ඉතින් ලග්නයට පැමිණීමෙන් ගොඩාක් මේ බලය තේජස කීර්ති නාමයේ පැවිදි පැතිරෙනවා. ඒ වගේම තමයි විදේශ රැකියා කරන ඕනම රැකියාවක් කරන විදේශ රටවල් වල ධනු ලග්න හිමි දුවා දරුවන්ට තමාගේ ජීවිතේ යහපත් වෙනවා. තමන් හොඳ මිනිහා කියලා තත්ත්වය ඒ නම තමන්ට ලැබෙනවා. මොකද පහුගිය කාලවකවානුවලදී තමාගේ නම නරක් වෙලා තිබෙන යම් කිසි දෙයකින් මෙන්න ඒ නම ආපහු නමට ඉස්සරහින් හොඳ දේ ලැබෙන කාලයක්, හොඳ කීර්ති නාමයක් ලැබෙන කාලයක්. ඒ නිසා අය විදේශගත වෙලා යුරෝපා කරේ ඉන්න ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ෆින්ලන්තේ, නෝර්වේ, එක්සත් රාජධානිය, මහා බ්‍රිතාන්‍ය, එංගලන්තේ නේද, ඒ රටවල් වල ඉන්න, කැනඩාවේ, ඇමරිකාවේ වගේ රටවල් වල ඉන්න සියලුම දෙනාට බ්‍රහස්පති විශේෂයෙන්ම බලවත් වෙන ඕස්ට්‍රේලියාවෙත් ඉන්න ඒ අයට බොහොම හොඳ කාලයක් එක්ක හොඳ ජයග්‍රහී ලීලාවෙන් කටයුතු කරන්න පුළුවන් කාලයක් වෙනවා. උප්පත්ති කේන්දරේ බ්‍රහස්පති කොයි ස්ථානයේද ඉන්නේ කියලා බලාගන්න අපල තියෙනවා නම් බ්‍රහස්පතිගේ පුෂ්පරාග ගලක්වල මුද්දක් දාගන්න, මහා විෂ්ණු දේවී හාමුදුරුවත් ඒ වගේම කතරගම දේවී හාමුදුරුවත් වන්දනා කරන්න, ඔබගේ ජීවිතයට ගොඩාක් ආලෝකයේ එයින් උදා වෙනවා. වගේම උතුම් වූ මහා අතිගරු මහා සංඝරත්නය විශේෂයෙන් දම්පින් කරීමෙන් ඔබගේ බ්‍රහස්පතිගේ අපලයක් තියෙනවා නම් ඒ අපල දුරු වෙලා ගිහිල්ලා තමාට සිතක් සාන්තියක් සැලසෙනවා. වගේම දියුණුව තියෙනවා නම්, බලය තියෙනවා නම්, කීර්ති නාමය තියෙනවා නම් මේ වගේ පින්කම් කිරීම තුළ බලය තවදුරටත් වැඩි දියුණු කරලා ජයෙන් ජය හිමි කරගන්න පුළුවන්. එහෙනම් වැස්ථානීය වූ දොළොස්වැන්නේ පීඩණයෙන් ඉඳපු බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහතුමන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය ලග්නයට පැමිණිලා බලවත් වෙන එක ඔබගේ ජීවිතයේ අලුත් ගමනක ආරම්භය කියලා කියන්න පුළුවන්. ඒ නිසා ජයෙන් ජය වේවා, ජීවිතයේ සුවපත් වේවා, ජීවිතයේ සැපවත් වේවා, තුන්රුවන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා කියමින් මම ඔබට ආශිර්වාද කරමින් මේ පලාපලේ අවසන් කරනවා. සතිපතා ලග්න පලාපල, මාසිකව ගෙන එන ලග්න පලාපල, ඒ වගේම විශේෂ ග්‍රහමාරු සහ සියලුම ජ්‍යොතිෂ විශේෂාංග නිකුත් කළ සැනින් ඔබට දැන ගැනීමට රාවන් ඇස්ට්‍රොලොජි මෙම YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එක ක්ලික් කරන්න.